අද අපේ පළවෙනි නිවුස් අප්ඩේට් එක තමයි චසිව් ව්‍යාහාර සටන. මේ වන විට ඩොනේට්ස් කලාපයේ ඉතාමත් උණුසුම්ම සටන තමයි මේ චසිව් ව්‍යාහාර අල්ලාගැනීමේ සටන. බක්මුට් නගරයේ සිට බටහිර කලාපයේ ක්‍රියාත්මක කරන මේ සටන මුල් දින කිහිපයේ යුක්‍රේන බටයන් දැඩි ප්‍රතිරෝධයක් දැක්වුවත් තත්ත්වය සම්පූර්ණයෙන් වෙනස් කරමින් මේ මොහොත වන විට රුසියානු ප්‍රහාරවල අතිශය ප්‍රවේගකාරී වියරු ස්වභාවයක් පේනවා කියලා තමයි යුක්‍රේන පාර්ශවය කියන්නේ. ඒක එහෙම වෙන්න ප්‍රධානතම හේතුව වෙන්නේ මේ මොහොත වන විට මේ ප්‍රදේශයේ යුක්‍රේන ප්‍රධාන ආරක්ෂක වළලු දෙකම සම්පූර්ණයෙන් බිඳදමන්න රුසියානු හමුදා සමත් වෙලා තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ ආරක්ෂක වළලු බිඳින්න රුසියාව ඔවුන්ගේ දැවන්ත ගුවන් බලය සහ බීසුරු ග්ලයිඩ් බෝම්බ, එහෙමත් නැත්නම් අපි කියන්නේ පොකුරු බෝම්බ විශාල වශයෙන් භාවිත කරනවා කියලා තමයි ආරංචි වෙන්නේ. හරි, දෙවැනි අප්ඩේට් එක තමයි අද දවසේ උණුසුම්ම අප්ඩේට් එක. ඇමරිකාව විසින් පහුගියදා යුක්‍රේනට ලබා දුන්න ඒබ්‍රම්ස් වර්ගයේ ටැංකිය වලින් තුන්වන ඒබ්‍රම්ස් ටැංකියත් ලැන්සෙට් වර්ගයේ ඩ්‍රෝන් ප්‍රහාරකින් විනාශයට පත් කරලා තිබෙනවා. මේ දිනවල රුසියානු බටයන්ගේ ප්‍රධාන ඉලක්කයක් තමයි මේ ඒබ්‍රම්ස් ටැංකිය. රුසියානු ප්‍රහාරයෙන් ඒබ්‍රම්ස් ටැංකිය සම්පූර්ණයෙන් ගින්ගෙන විනාශ වුණා කියලා තමයි රුසියානු මාධ්‍ය දර්ශන මුදාහරමින් ප්‍රකාශ කරලා තියෙන්නේ. ඊළඟ අප්ඩේට් එක තමයි බටහිර පාර්ශව යුක්‍රේනයට පොරොන්දුන විදිහට ප්‍රමාණවත් තරම් යුධ ආයුධ දෙන්න අසමත් වෙලා තියෙනවා. මේ වන විට යුක්‍රේනයට ගුවන් ආරක්ෂක මිසයිල වල දැවැන්ත හිඟයක් ඇතිව තිබුණා කියලා තමයි ආරංචි වෙන්නේ. බොහෝ ගුවන් ආරක්ෂක පද්ධති අප්‍රිය තත්ත්වයක පවතිනවා කියලා තමයි වැඩිදුරටත් සඳහන් කරන්නේ. යුක්‍රේනයේ මේ වන විට රුසියානු ඩ්‍රෝන් සහ මිසයිල වලට පහර දෙන්න මැෂින් තුවක්කු සහ ඇසල්ට් රයිෆල් පාවිච්චි කරන දර්ශන සමාජ මාධ්‍යවල බහුලව සංසරණය වෙන්න පටන් ගෙන තිබෙනවා. මේ වගේ තවත් නිවුස් දැනගන්න සිංහල A News subscribe කරන්න.